මේක අයින් කරගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මම මේ ඔබට පෙන්වන්න හදන්නේ පින්විතනේ ඔබගේ ජීවිතේ වනසන්නාපු හතුරු ටික. ඒ හතුරු ඔබගේ ওই හදවතට රිංගලා තියෙන්නේ. ඔබගේ හිතට රිංගලා තියෙන්නේ පින්විතනේ ওই හදවතට රිංගලා ඉන්න හිතට රිංගලා ඉන්න. ඕන් ওই හතුරුන් එකින් එක එකින් එක අල්ලලා අරන් දාන්නයි තියෙන්නේ දැන්. සමහර වෙලාවට පින්විතනේ ඒක තමන් දැනගත්ත වෙලාවෙදි හිත රිදෙනවා වෙන්න පුළුවන්. හිත රිද්දගෙන හරි කමන්නේ පින්විතනේ අරන් දාන්නයි කවර කවදාකවත් එතනට මම පත් නොවේවා කියන අදිස්ථානේ. පුළුවන් තරම් උත්සාහ කරන්න මේක ඒ වෙලෙම අරන් දා ගන්න. නැත්තම් අද ගෙදර ගිහිල්ලා පුරේම උත්සාහ කරන්න පින්විතනේ ඇයි මම මෙහෙම කරන්න කීකේ හිතන්නේ. ඔබට හිතන්න කරුණු කාරණා මම ගොඩාක් කියලා තියෙනවා. ඔබට තැපල් තැපල් නියුම් බෙදෙන මහත්යයි කතන්දරේ කියලා තියෙනවා. ඔක්කොම එන ලියුම් ඔක්කොම එන්නේ අපේ නමට. අපිට අයිති ලියුම් එන්නේ. චෙක් එකක් ආවත්, දඩයක් ආවත් ඔය දෙකම එන්නේ අපේ නමට. අපිට අයිති එකක් එන්නේ. එහෙනම් ඒක අරන් එන තැපල් මහත්තයාට බැනලා හරියන්නේ නැහැ, ගහලා හරියන්නේ නැහැ. ඊටවද මේක තවත් ඊට එහාට ගියා. ගිය සතියේ ඊටත් වඩා එහාට ගිහිල්ලා කරුණක් කිව්වා. ඒ තමයි ලෝකෙ මේ ඉන්න ලෝක සත්ත්වයා තමන් ආපු රාජකාරී තමයි ඔය ඉෂ්ට කරන්නේ. හැම කෙනාම. තමන් මේ ලෝකෙට ආපු යම්කිසි කාර්යතාවයක් තියෙනවා නම් ඒක තමයි ඔය හැම කෙනාම ඉෂ්ට කරන්නේ. එහෙනම් ඔබත් ඔබේ කාර්යතාවය ඉෂ්ට කරගන්න. ඔබ පොර ඔබ වඩ දැන් අත උස්සලා කිව්ව නේද සීල දෙන ආවේ නිවන් දකින්න කියලා? ආවේ නිවන පූර්ණ කරගන්න කියලා? එන ඔබගේ මුඛ පරමාර්ථයේ නිවන පූර්ණේ කර ගැනීම නම් සිංහතුනි මට කියන්න කපුටෙක් කෑ ගැහුවොත් ඔබ මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? නිවන පූර්ණේ කර ගන්න ඕනේ සිංහතුනි කපුටව ආදර්ශයට අරගෙන. කපුටා මේ ලෝකෙට ඇවිදින්න සිංහතුනි ඒ වෙලාවේ කපුටාගේ රාජකාරිය මොකද්ද? කෑ ගැසීම. එහෙනම් එයා එයාගේ ඩියුටි එක හරියටම කරනවා. එහෙනම් කපුටාගෙන් අපිට ගෙන ගන්න පාඩමක් එතන තියෙනවා. මොකද්ද තමන් ආපු රාජකාරිය හරියටම කරනවා. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අපි ආපු රාජකාරිය කරගන්න, අපි ආපු කාරණාව මොකද්ද? නිවන පූර්ණේ කරගන්න ගියනම් ඒ වෙලාවේ නිවන පූර්ණේ කරගන්නවා. එහෙනම් දැන් ඔබට පුළුවන් තරම් පිංගුදින කාටවත් කම්ප්ලේන් කරන්න. ඔබ කෝච්චියේ ඉඳගත්ත ගමන් පිංගුදින මිනිස්සේ කියනවා. දැන් ඔබට මේ මිනිස්සයා පාඩමක් කියලා දෙනව නෙමෙයිද ඔය? මේ මිනිස්සයා ඔබට කතා කරලා කියනවා මේ මිනිස්සයා මේ බලපන් මන් දිහා මම මේ ලෝකෙට ආවේ මෙන්න යම් කාරණාවක් උදෙසා. ඒ කාරණාවේ කොටසක් තමයි මේ වෙලාවේ මම සින්දු කියන එක. බලපන් මම සින්දු කියන හැටි. ඇයි උඹ උඹගේ වැඩේ කරන්නේ නැත්තේ? ඒ මනුස්සයා ඔබගෙන් අහන්නේ ඔය. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? මේ මනුස්සයා මේ ලෝකෙට ඇවිදලා තියෙන්නේ මේ වෙලාවේ සින්දු කියන්න නම් මම මේ ලෝකෙට ආවේ මේ වෙලාවේ මම කරන්නද? මග වඩා ගන්න. එහෙනම් මම මේ වෙලාවෙත් මග වඩා ගන්න ඕනේ. ඒ වෙලාවේ කර්මස්ථානයක් සිහි කරන්න බැරි තරමට මහ හයියෙන් මේ මනුස්සයා තින්දු කියනවා නම් පිටුනේ ඒ වෙලාවේ ඔබට හිතන් තියෙන්නේ මේ ලෝකේ කිසිමක් මගේ වශයෙන් පවත්වන්න බෑ. මේ ලෝකේ කිසිම දෙයක් නිසි ආකාරයට පවත්වන්න බෑ. නිසි කියලා එකක් ගොඩනගා ගත්ත ගමන් මාව පෙලෙන්න පටන් ගන්නවා. එහෙනම් ලෝකේ ලෝකේ විදිහට තියෙද්දී මම ලෝකෙන් අයින් වෙනවා. මම නිසි ආකාරයක් පනවන්න ගියොත් තමයි මං ගැටෙන්න පටන් ගන්න, ඇලෙන්න පටන් ගන්න. එහෙනම් මම නිසි ආකාර පවත්වන්නේ නැහැ. මොකද නිසියක් පවත්වන්න බෑ මේ ලෝකේ. මොකද මේ ලෝකේ අනිසි. ලෝකේ නිසි නැහැ මාත්‍රයක්වත්, අනිසිමයි ලෝකේ. එහෙනම් මේ වෙලාවේ ආයේ ආයේ කර්තව්‍ය කරනවා. මට තියෙන ලෝකෙන් එතර වීම උදෙසා කිරීම යමක් තියෙනවා නම් අන්න ඒක කරගන්න. එහෙනම් පින්වතුනි ඔබට වෙන කිසිම කරුණක් තියෙන විදිහක් නැහැ. ඔය කරුණ ඔක්කොම ඔබගේ ඔළුවේ තියෙනවා නම් පින්වතුනි දැන් ඔබට හරි ලේසි මේ ගමන යන්න. එකින් එක එකින් එක ඔබට තියෙන හිතන්න පටන් ගන්න. බලන්න පින්වතුනි ඔබ ක්‍රෝධයට පත් වෙච්ච අවස්ථාවල් කොච්චර තියෙනවද කියලා ඔබගේ ජීවිතේ. ඒ ක්‍රෝධය තව එහා පැත්තට ගිහිල්ලා වෛරයේ පැත්තට හැරවිච්ච ඒවා කොච්චර තියෙනවද බලන්න. සසරේ මරයි යන ලෑස්ති වෙලා. මේකෙන් හානි වෙන්නේ ලෝක සත්‍යයට නෙමෙයි පින්වතුනි, ඔබටයි හානි වෙන්නේ. වෙන කාටවත් මේකෙන් හානි වෙන්නේ නැහැ. මොකද ඔබ ලෝකෙට සාප කළා කියන කවර කවදාකවත් පින්විතින් ලෝකෙ විනාශ වෙන්නේ නැහැ. මොකද ඔබ ඍෂිවරයෙක් නෙමෙයිනේ. ඔබ යම් කිසි පුද්ගලයෙකුට සාප කළා කියන එයාගේ ජීවිතේ විනාශ කරන්න ඔබට බෑ. හැබැයි මේ සාපේ තුලින් පින්විතින් ඔබට ලොකු gini gediyak නම් එනක් දෙන්න පුළුවන්. ඒ තමයි දවසක හිතාගත්ත නම් ඔබගේ බෙල්ල කපනවා මම ඔය කරපු වැඩේට කියලා. සමහරට ඊළඟ අත්ම වේ පින්විතින් ඔබව හුතා කළේවයි. අර බෙල්ල කපනවා කියලා කියපගෙනම තාත්තා කළේවයි. දැන් ඉතින් කපහංගෝ බෙල්ල. දැන් කාගේ බෙල්ලද කපන්න තියෙන්නේ? දැන් තාත්තගේ බෙල්ල කපන්න තියෙන්නේ. එහෙනම් හරිනේ. අදිස්ථානයේ පරිදි කරුණ සිද්ධ වෙනවා. තාත්තගේ බෙල්ල කැපුවා ආපහු සැරයක් මේ ලෝකේ දකින්න වෙන්නේ. මහා කල්ප ගණනාවක් ගෙවුනට පස්සේ. නැයි කෙලිම කොහෙද? අවිති මහා නරකාදී. එහෙනම් ඒ සාපෙන් පීඩා විඳින්නේ ඔබම තමයි පිංගුද වෙන කවුරුත් නෙමෙයි.
එනවා ඔබ ක්‍රෝධයට පත් වෙනවා කියන එක ඔබට මහා භයානක දෙයක්. ඔබ මේ ක්‍රෝධයට පත් වෙන්න හේතුව පොඩ්ඩක් හොයලා බලන්න තියෙනවා. ඔය හැම එකකටම හේතුව අවිද්‍යාව තෘෂ්ණාව වෙන මොකුත් නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණාව දෙකෙන් මේ ලෝකෙට තරව බැඳුනට පස්සේ ඒ ලෝකයේ කවුරු හරි කෙනෙක් විනාශ කරයි කියලා මහා පුදුමාකාර බයකින් ජෝකයකින් ඉන්නේ. ඒ පුදුමාකාර බයකින් ජෝකයකින් ඉන්න කෙනා පින්විතර ඊට පස්සේ මාත්‍රයෙන් හරි කවුරු හරි කෙනෙක් ඒ රමන් විසින් හදපු මේ ලෝකේ විනාශ කළොත් ආනිදාට පින්විතර ලොකු කෝන්තරයක් හිතේ තියා ගන්නවා. මහා ක්‍රෝධයක් හිතේ තියා ගන්නවා පින්විතර එතනින් එහාට. ඒ ක්‍රෝධයේ හිතේ තියාගෙන ඉන්න තාක්කල්ම කරන්නේ පින්විතර අනික් කෙනාව දකින්න. අනික් කෙනාව මතක් වෙන දකින්න ඕනේ නෑ. මතක් වෙන හැම වෙලාවකම පින්විතර මේ විශ්වයට මහා කළු කිරණක් නිකුත් කරනවා. ඒ කළු කිරණයට මුලින්ම අහුවෙන්නේ කවුද? තමන්. ඒ කළු කිරණයට තමන්වත් අහුවෙනවා පින්විතර තමන්ගේ ඥාති හිත මිත්‍රාදී පිරිසත් අහුවෙනවා. මුළු ලෝකෙම ආයේ ඒකට අහුවෙනවා. එහෙනම් කරන්නේ මහා ලේහි පහදු අපරාධයක් එහෙම නෙමෙයි. එහෙනම් මේ ලෝකේ සැපයි සාරයි ඉන්න තාක්කල් ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන මාත්‍රයක් ගන්න පින්විතනේ ඔබ ලෝකේ ගොඩනගනවා. ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන තාක්කල් ඔය ලෝකේ ගොඩනගද්දී එතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද පින්විතනේ? ඒ ගොඩනගපු ලෝකෙට යම්කිසි හිංගියක් හිංසාවක් වෙනවනම් අන් ඒව ගැන පින්විතනේ බොහොම සැලකිල්ලෙන් බලන් ඉන්නවා. යමගිය තින් ඒ දේ වුණා නම් අන්න ක්‍රෝධයට පටන් ගත්තා. දැන් ක්‍රෝධේ හිර වෙලා ඉන්න අපි මෙතනින් දැන් කොහොම හරි කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? උඹ මට එදා මේක කළානේ මම ඔබව තියන්නේ නැහැ කොහොම හරි මම ඔබට මේක කරනවා. ඒ මිනිස්යාව දැක්කනම් පුපුරන්න පටන් ගන්නවා. ඒ මිනිස්යා ගැන හෝ ඒ පුද්ගලයා ගැන හෝ කවුරු හරි ගැන සතෙක් ගැන හරි කමක් නැහැ. හිතෙන්න පටන් ගන්න වාරයක් ගන්න පිඟුතුනි මහා ගිනිපත් වෙනවා හිතේ. ඊළඟට පිඟුතුනි ඒ පුද්ගලයා ගැන කවුරු හරි කෙනෙක් කතා කරනවා නම් ඒ පුද්ගලයාට නිතරම දෝෂාරෝපණය කරන්න පටන් ගන්නවා. ඇයි? මොකක් හිතේ තියෙන නිසාද? ක්‍රෝධයේ හිතේ තියෙන නිසා. ක්‍රෝධයට නැඹුරු වෙලා කටයුතු කරන නිසා. පිඟුතුනි ක්‍රෝධයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ දෙනේ මහා රත් වෙච්ච යකඩ ගුලියක් හිතේ හිර කරන් ඉන්න වගේ වැඩ. ක්‍රෝධයෙන් ඉන්නවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් එහෙම නෙමෙයි මේ කියන එක. දැන් ඔබ බලන්න පිඟුතුනි ඔබගේ නංගිත් එක්ක ඔබගේ මල්ලිත් එක්ක මේ පුංචි කාලේ එකට වැලිපත් ව්‍යාගෙන කාපු මතකද? වැලිපත් ව්‍යා මතකද? කඩයක් දැම්ම මතකද කට්ටියත් එක්ක? මතකද මල්ලි අයියා කර රජ වුණා කොස්කොල තොප්පි හදාගෙන? ඔබ ඒවා කළානේ. දැන් මේ දැන් පින්න පොඩි අය නම් එහෙම නැහැ. පොඩි කාලේ ඉඳන් ගේම් ගහන කෙනෙක් කරන්නේ. ඒගොල්ලෝ කමක් නැහැ. ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඔබක දන්නවනේ ඒක. ඔබ එහෙම කළානේ. ඊට පස්සේ පින්විතනේ ඉඩමක් නිසා බලන්න ඔබගේ නංගි මල්ලි අයියා අක්කලා ඔය කට්ටිය වෙන් වුණාද කියලා. ඒගොල්ල වෙනම පවුලක් වුණා, ඔබ වෙනම පවුලක් වුණා. ඊට පස්සේ පිළිඳලා ලේ බැම්ම ඔබට නැති වුණාද කියලා හිතලා බලන්න. ඉදමට වෙච්ච අර පුංචි ආරවුල නිසා පිංගුතුනි හිතේ හටගත්ත ක්‍රෝධයකින් පසු වෙනවාද කියලා හිතලා බලන්න ඔබ. ඔය ඉදම දෙන්න පිංගුතුනි. දීලා ඔය ක්‍රෝධය සනීප කරගන්න. ඔය ක්‍රෝධය හිතේ තියාගෙන පිංගුතුනි ඉන්න කෙනාට ඉඩන් ඔහම නෙමෙයි පිංගුතුනි මුළු පෘථිවියම ඔබට අයිතිය තිබ්බා වැඩක් නැහැ. ඔබ ඇතුළාන්තයෙන් පිච්චෙන කෙනෙක් ඔබට කවදාකවත් සහනයක් හම්බ වෙන්නේ නැහැ ජීවිතේ. ඒකයි කියන්නේ පිඟුතුනි බින් අඟල් වටින්නේ නැහැ ඔය ලෝක සත්‍යය විසින් දීපු ඔය මායාවල් ඔය ඔක්කොම. එහෙනම් තමන්ගේ හිතේ පිඟුතුනි ක්‍රෝධයක් තියෙනවා කියලා කියන්නේ මහා භයානකයි. ඒකයි මම ඔබට කියුවේ පිඟුතුනි තමන්ගේ මල්ලිත් එක්ක, තමන්ගේ නංගිත් එක්ක, තමන්ගේ අයියත් එක්ක, අක්කත් එක්ක, කාත් එක්ක හරි කමන්නේ. ඥාතියෙක් එක්ක හරි කමන්නේ පිඟුතුනි මහා ක්‍රෝධයක් තමන්ගේ හිතේ තියෙනවනම් ඔබ වීරය කරන්න පිංගුතුනි ඔය ක්‍රෝධය කියන ගෙඩිය ඔපරේට් කරලා අයින් කළා දාන්න. ඕක මහ බරපතලයි පිංගුතුනි. ඕක පිළිකාවට වඩා එහා ගිය මහ දරුණු දෙයක්. කොච්චර වේදන්ගියක් කමන්නේ නැහැ පිංගුතුනි ඕක ගලවලා අයින් කළා දාන්න. ඒකයි මම ඔබට මේ දවස්වලම කියන්නේ පිංගුතුනි බුලත් සතක් තියෙනවා. බුලත් සතක් අරගෙන යන්න නංගි ගාවට. හාමුදුරු මාර කතානේ කියන්නේ. ඒ ගැණියෙ නෙමෙයි මං ගාවට. ඒ නංගිනේ. මම මොකටද යන්නේ? බුලත් සතක් අරන් යන්නේ වඳින්න නෙමෙයි. බුලත් සතක් ගිහිල්ලා දීලා නංගි. නැත්නම් මල්ලි. නැත්නම් අයියේ. අයියට නම් වඳින්න පුළුවන්. අක්කට නම් වඳින්න පුළුවන්. දීලා
मगे अति नुमलाट मात्री अरे हिंगी हिंसा वकुना ना मत समावे अल्लाह मत आमत कुना अंबला मत आते मैं आद में भी करफु देवा मंग एक निशा अंबलत ने के मैं रानू ने मैं चरकाल या नमूत मत देंग होंदे टेक तेरे नो मत आमत कुना मन लेडे वेच्चे वेला अंबला दिन नमगे लंगे हिटिया कियला मत आमत कुना मन बड़े ही निवेच्चे वेला अंबला मत उयला दून ना कियला मत आमत कुना मत इस्कोले बैठे बेरी काले मत इस्कोले बैठे कियला दून ना कियला මට අමතක වුණා මට ටියුෂන් යන සල්ලි දුන්නා කියලා. ඔය කියන මොනෝhari එකක් වින්විතනි ඔබගේ පිරිස ඔබට කරලා ඇතිනේ. මේ මම මේ කතා කරන්න ඔබගේ හිතේ ක්‍රෝධයක් තියෙන කෙනා ගැන. කවුරු හරි කෙනා හෝ පිරිස. දැන් ඔබ සිහි කරන්න පටන් ගන්න. මොකද ක්‍රෝධය තියෙනවා කියලා දැන් Taman දන්නවා නම් වින්විතනි මේ වෙලකොට Taman පිච්චෙන්න එපා. ඇයි? තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ක්‍රෝධය තියෙන කෙනා කවුරු කියලාද? වසලයා කියලා. एक अनिथिंग लोक सत्य आठ महा विनाश या किरी मुदेसा हैदिच लायक ती न के ना महा दारुनु के नेक हमें समाज वैली हरिया की नहीं आये एक इंसान फरिश्तंग है नब ये आठ रुपया दाह हद देना कि वो नाम पिंग इतनी ओबके बेल्ला खपले इस तरह टाइम देना उन्हें न मत होती आगे ये पीरी से किंगील लो बे हाँ ओबे टाहन न फुलवान देती नो मट आमत कुना आई मां वो मट मेहम कर लती नो के मट समा वे अल्लाह අර බුලත්ට අතර දීලි වෙරිලා මට සමාවේ යල්ලා කියලා කිව්වා නම් පින්දුනේ වැඩේ හරි. ඊට පස්සේ සමහරට මේගොල්ලෝ ගෙදර බජවුවත් ආයේ. දැක්ක නේද බෙල්ලි වගේ මාගාවට ආපු හැටි. දැක්ක නේද බල්ලා වගේ මාගාවට ආපු හැටි. එහෙම දායි. නමුත් පින්දුනේ ඔබ ඔබේ ගෙඩිය ඔපරේට් කරගත්තානේ. දැන් ඔබගේ ගෙඩිය නැහනේ අතලේ. මොන ගෙඩියද? පිළිකාවට වඩා මහා දරුණු ගෙඩිය මොකද්ද? අර ක්‍රෝධය. ක්‍රෝධ සහගත ස්වභාවය දැන් ඔබගේ හිතේ නැහැ පිඟුතුනි ඔබ ඒක අයින් කළා. දැන් ඔබගේ තියෙන මහා මෙත්තා කරුණාවෙන් පිරිච්ච මහා හිතක්. ඒ පිරිස වෙන්නේ. ඒකයි පිඟුතුනි මේ දහම් අවබෝධයේ තියෙන ගති ලක්ෂණ මම මේ කියන්නේ. මේක දහම් අවබෝධයෙන් ලැබෙනවා මිසක් පිඟුතුනි වෙන කිසිම කමකට ලබන්න බෑ. ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් අවබෝධයට පත් වෙන්න අවබෝධයට පත් වෙච්ච ඒවා ජීවිතයට ඇප්ලයි කරගන්න. මේක කරන්න ඔබට කොච්චර ශක්තියක් ඕනද කියලා ඔබ හිතන්නේ. තමන්ගේ දුව තමන්ගේ ඇඟේ හැදුනට හැපුණාට පස්සේ සමා වෙන්න පුතේ කියලා කියන්න බැරි අම්මට සමා වෙන්න පුතේ කියන්න බැරි තාත්තට පුළුවන් නම් ඉතින් මහා ක්‍රෝධයෙන් හිතේ පිරලා තියෙද්දි ගිහිල්ලා වෙලා තමන්ගේ නංගිගෙන් සමා වෙන්න තමන්ගේ මල්ලිගෙන් සමා වෙන්න අයියාගෙන් සමා වෙන්න අක්කගෙන් සමා වෙන්න පුළුවන්ද ලේසි වෙන්නේ නැහැ මම ඔබට හිමි පුළුවන් නම් ගෙදර ගිහිල්ලා කරලා බලන්න කියලා දරුවෝ ඇඟේ හැපෙනවා සමා වෙන්න පුතේ සෝරි කියන්න එපා ඔහු කොහොනේ කෙනෙකුට කිව්ව හැකි මේ සෝරි ඈ ඒක ඕනේ කෙනෙකුට කිව්ව හැකි සමා වෙන්න කියන වචනේ කියන්න බලන්න පුළුවන් මම ඔබට එදා කිව්වා නේද සිංහදින් ලෝකේ දෙන ශ්‍රේෂ්ඨම වචනයක් කියලා ඔක හොඳ මන්ත්‍රයක් කියලා ඔක සතුරු කරදර දුරු වීම උදෙසා මිතුරන් වැඩි කර ගැනීම උදෙසා දේව ආරක්ෂාව ලබා ගැනීම උදෙසා අමනුෂ්‍ය කරදර දුරු කර ගැනීම උදෙසා මහා මන්ත්‍රය මොකද්ද සමා වෙන්න පාවිච්චි කරලා බලන්න දිගින් දිගටම පාවිච්චි කරලා බලන්න ලේසි නෑ මේවා පාවිච්චි කරන්න ඇයි ඇතුලේ ඉන්නව මොකෙන්ද මුදුනෙක් ඇතුලේ මුදුන ඉන්න තාක්කල් ඔය මුදුන මාත්‍රියක් හරි බිඳෙන්න නැති තාක්කල් පිංගුතනි ඔබට බෑ ඔය වචනේ පාවිච්චි කරන්න හැබැයි ඔබ උත්සාහ කරන්න මේ අපේ ස්වාමීන් වහන්සේලායි පුංචිම ස්වාමීන් වහන්සේ අමාදසන හඳුරන් ඇඟේ හැපුණා මොකක් හරි හේතුවකට යන ගමන් වැදුණා ඒ පුංචි ස්වාමීන් වහන්සේ සමා වෙන්න කියන කලින් මං මගේ හැට දැකලා තියෙනවා අමාදසන හඳුරන් සමා වෙන්න කියන මේ උත්තමයන් වහන්සේලා හැමෝම ගාව තියෙන ගුණයක් මම මේ කිව්වේ. උන්වහන්සේ ගාව විතරක් නෙමෙයි. දැන් ඔබ ඒවට ඇතුල් වෙන්න. ඇතුල් වෙලා බලන්න වින්දිනේ මොන උත්තරීතර ස්වභාවයක් තමන්ට දැනෙයිද කියලා.
එතකොට අර හිතේ අර පැසවීම තියෙන්නේ නැහැ. හිතෙන් ඒ පැසවීම අයින් වෙනවා. දැන් මම මේ ඔබට කියන්නේ අර පැසවීම අයින් කරගන්න ක්‍රමේ. මොකද පැසවීම තියෙන බව ඔබ දන්නවා. දැන් ඒක අයින් කරගන්න ක්‍රමේ අපි කතා කරන්න ඕනේ. පැසවීම කතා කරලා වැඩක් නැහැ. හොඳට පස්සට ගිහිල්ලා බලන්න සිංහදෙන ඔබගේ ජීවිතේ ඔබට ඔය වගේ ක්‍රෝධය තියෙන කී දෙනෙක් ඔබ ගාව ඉන්නවද කියලා මේ වෙනකොට. ඒකෙන ගෙඩි කීයක් තියෙනවද කියලා හොඳට බලන්න. ඒ ගෙඩි තියෙන ප්‍රමාණය බලවල අපින්විතනි ගෙඩි කඩලා අයින් කළා දාන්න. තියාගන්න එපා එකක්වත්. මොකද පිළිකාවට වඩා මහ භයානකයි. පිළිකාව කරන්නේ මේ අත්බැවේ ඔබව මරණ එක විතරයි. ඒ ක්‍රෝධය කියන ගෙඩිය පින්විතනි ඔබව අනන්ත මහ සංසාරෙම මරනවා. විනාශ කරනවා. ලේසිකම ලේසි වෙන්නේ නැහැ. ඔය ක්‍රෝධය පින්විතනි ඊට පස්සේ වැඩි දියුණු වෙනවා. ඒක තමයි පින්විතනි වෛරය කියලා කියන්නේ. උපනාහය. බද්ද වෛරය. ඔය වචන ඇතුලේ තියෙන හොඳ තේරුම. යමක් බද්ද වෙනවා කියන්නේ ඒක ජීවිතේම කොටසක් බවට පත් වෙනවා. වකුගඩුවක් බද්ද වෙනවා. වකුගඩුවක් බද්ද කළාට පස්සේ ඔබ කලින් යන වකුගඩුව පස්සේ එනවාද? කොහොමද වෙන්නේ වකුගඩුවක් බද්ද කළාම? ඒක ඔබගේ ශරීරෙම තමයි දැන්. ගහට රිකිල්ලක් බද්ධ කළාට පස්සේ ඒ රිකිල්ල ගහම තමයි දැන්. එහෙනම් පින්වදනි බද්ධ වෛරය කියන එක මහා භයානකයි. ඔය ක්‍රෝධේ තවත් උඩු දිව්වට පස්සේ ඊට පස්සේ පින්වදනි තමන් මහා අදිස්ථාන කරනවා. අදිස්ථානේ හොඳ පැත්තට කරගන්නත් පුළුවන්, නරක පැත්තට කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අදිස්ථාන කරන්න පටන් ගන්නවා. මම ඔබ විනාශ කරනවා. මම ඔබ තියන්නේ ආදි වශයෙන් දේවල් පින්විතින් නිරන්තරයෙන් තමන්ගේ හිතට එන්න පටන් ගන්නවා. අර හොඳ අදහස් නිසා ජාති ජාතිත් මම ඔබට වෛර කරනවා. එහෙම කියනව අහලා නැද්ද? ඔබට කේන්ති ගියාම සමහරට කියනවා පින්විතින් ඔබ. හැබැයි අමතක කරන්න එපා පින්විතින් ඔය ඔක්කොම දේවල් කව තැම්පත් වෙන තැන් තියෙනවා. ඒව අවශ්‍ය වෙනවාදී ඔබ යම් ප්‍රාර්ථනාවක් කරනවා කේන්ති කියලා හොඳට ඔබ කියනවා තෝ උපදින නුවරකවත් මම උපදින්න එපා කියලා අනිත් එක්කෙනාට කියනවා. අනිත් එක්කෙනා ගිහිලා තථාගතයන් වහන්සේ වැඩ වාසය කරන නුවර උපදිනවා. දැන් ඔබට තේරෙන්නේ මොකද්ද? දැන් ඔබගේ ප්‍රාර්ථනාව සමුද්‍ර වෙන කාලේ ඇවිදින්නා. ඔබගේ ප්‍රාර්ථනාව සමුද්‍ර වීම වස් ඔබව ගිහිල්ලා වෙනත් පත්‍යන්ත දේශික උපදිනවා. අර පුද්ගලයා නිවන කෙලවර කරගන්නවා. ඔබ නැවත සසරට එකතු වෙනවා. දැන් බලන්න මොනතරම් මොට්ට වැඩද කරගන්නේ කියලා. දැන් ওই වචන ටික කිව්වයි කියලා දැන් ඔබට ආපු සිතේ මොකද්ද? තව කෙනෙකුට සාප කළා කියලා ඔබට එන සිතේ මොකද්ද? ඒ වෙලාවට පුංචි හිතට ධෛර්යයක් එයි. සමාන වෙලාවට මං ඕට ඉන්නේ නෑ, මමත් දෙකක් කියලා තමයි උට යව්වේ කියලා. බලන්න මොන තරම් මොට්ටයෝද කියලා මේ ලෝකේ ඉන්නේ. ඊට පස්සේ අර අහිංසක අම්මයි තාත්තයි නේද පලි? අංග විකල වෙලා ඉපදුනාට පස්සේ මේ කාලකන්ණි දෙන මාව විපද්දුපු හැටි. ඔහොම කියලා තමයි කියන්නේ. ලේසිද? තමන්ම කරගන්න සාප තමන්ට වෙන හැටි. පින්විතනි බද්ද වෛරය කියන එක මහා භයානකයි. එහෙනම් යම් බද්ද වෛරයක් හිතේ තියාගෙන කවුරු හරි ඉන්නවා නම් පින්විතනි, ඒ බද්ද වෛරය තියෙන කෙනා ඒ කාන්තෙම වසලෙක් යයි කියමි. කවුද දේශනා කළේ? තථාගතයන් වහන්සේ. මේ වෙනකොට ඔබට හිරිවැල්ලා තියෙනෝනේ. ඇඟ හිරිවැල්ලා ගිහිල්ලා තියෙනෝනේ. එහෙම බද්ද වෛරයක් හිතේ තියෙනවා නම් කාගෙන හරි තියාගන්න එපා මාත්‍රයක් කර. ඒකයි මම කියුවේ පින්විතනි. බද්ද වෛරය දැන් ක්‍රෝධය කියන එක මේ අත්බැවෙන් හරි කියමුකෝ. බද්ද වෛරයට හැරුණාට පස්සේ ඕක දේවදත්ත කොහෙද පින්විතනි දැන් ඉන්නේ? කොහෙද ඉන්නේ? අවිතේ පටන් ගත්තේ කවද්ද? මතකද කච්චපුට
සේරිවානිජ මතකද එදා වැලියහු රකුඩ දාලා මොකක්ද කිව්වේ වෛරය බද්ධ කරගත්ත පින්වතුනි සංසාරෙට ඒ කියන්නේ මේක සංසාර මේ සංසාර ගමනත් එක්ක යන්න විදිහට බද්ධ කරගත්තා වැලියහු රද මේ දාලා කිව්වේ මොකද්ද මේ වැලිකට ගන්නට මං තෝගෙන් පලි ගන්නවා මේකට කේන්ති ගියහම කියන ඒවා ඔබ අහලා නැද්ද පිංගුතුනි ಜಾති ಜಾතිත් මං ඔබට සාප කරනවා ಜಾති ಜಾතිත් මං උඹෙන් පලි ගන්නවා ඔබ අහලා නැද්ද ලේසි නෑ පිංගුතුනි ඔය කරගන්න මොට්ට වැඩ කවර කවදාකවත් ඔබගේ මුවින් ඔවා පිට වෙන්න දෙන්න එපා දැන්ට පිට වෙලා තියෙනවා නම් පිංගුතුනි බය වෙන්න බය වෙලා වහ වහ සුද්ධ වෙන්න පුළුවන් තරම් සුද්ධ වෙන්න. ඒවට බැඳිලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් පින්විතනේ ඒවෙන් නිදහස් වෙන ආකාරයෙන් කටයුතු කරගන්න. ඔබට බද්ද වෛරයෙන් බැඳිච්ච බොහෝ පිරිස් ඉන්නවා පින්විතනේ ඇවිදilla අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන. ඒකයි අපි අර කතා කරන්නේ පින්විතනේ කල්ප 91ක් ඇතුළත බද්ද වෛරයෙන් සම්බන්ධ වෙච්ච පිරිස්. වහ වහ නිදහස් වෙලා යන්න කියලා. ලේසි පහසු එකක් නෙමෙයි. එන ඔබත් බද්ද වෛරයේ පටන් ගන්නවා කියලා කියන්නේ පින්විතනේ ඔබ සසර යන්න කැමති කෙනෙක්. ඔබ මේක ඉවර කරන්න කැමති කෙනෙක් නෙමෙයි. දැන් ඔබ එකින් එක කල්පනා කරලා බලන්න බද්ද වෛරයේ පිහිටපු වැඩ පිළිවෙලක් තියෙනවද කියලා මේ අත්බැවේ ඔබ දැනුවත්ව. මෙතනින් එහාට මේක අරයි යන්න හිතාගෙන ඉන්නවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. කැකෑරෙන ක්‍රෝධයක් හිතේ තියෙනවද කියලා. කවුරු හරි කෙනෙක්ව මතක් වෙනකොට තමන්ගේ පුතා වෙන්න පුළුවන් දුව වෙන්න පුළුවන්. අපි දුව පැනලා ගියා කොල්ලෙක් එක්ක. මම මෙච්චර කාලයක් හරි හම්බ කරලා තොට ඉගැන්නුවා මම මේ කරපු දෙයට උඹට කියලා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන අර අම්මා තාත්තා දෙන සාපේ කොහොමද? දරුවෙකුට උහුලන්න පුළුවන්ද? පිංගුතුනි ඔය තැනට තමන්ව පත් කරගන්න එපා. ඔය තැනට තමන්ව පත් වෙන්නේ පිංගුතුනි මේ ලෝකේ ඔබ වසඟේ පවත්වන්න ගිහිල්ලා. මේ කර්ම විෂය අචින්ත්‍ය විෂයක් පිංගුතුනි ඔබට හිතන්න බෑ මේවා කොහොමද සකස් වෙන්නේ කියලා. ඒ අචින්ත්‍ය වූ කර්ම විශේෂ සකස් වෙන්න හැටි හොයාගන්න බැරුව තේරුම් ගන්න බැරුව අපි ඒවත් එක පැටලෙන්න යන්න හොඳ නැහැ. මොකද අපි කවුරුත් දන්නේ අපි මේ ලෝකෙට ආවේ මොන මොන දේ මොන මොන වෙලාවට කරන්නද කියලා. ඔබගේ දරුවෝ මේ ලෝකෙට ඇවිදලා තියෙන්නේ මොනවා කරන්නද කියලා ඔබ දන්නේ නැහැ. ඒ දන්නේ නැතුව පිංවිතෙන ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? දරුවා ආදී වරදක් සිද්ධ වුණාට පස්සේ දරුවාව වෛරක්කාරය බවට පත් කරගන්නවා. අම්මව තාත්තව වෛරක්කාරය බවට පත් කරගන්නවා. අයියට ඉඩම දුන්නා මට දුන්නේ නැහැ ඉඩම කියලා. බද්ද වෛරය හට ගන්නවා පිටුතුරි දෙමාපියොත් එක්ක. ලේසි පහසු දේවල් නෙමෙයි මේ ලෝකේ උලා කන්න ගියාට පස්සේ වෙන දේ. බලන්න කොයිතරම් භයානකද කියලා මේවා. එන ඔබතුල මේ දේවල් තියෙනවා නම් ඔබ වහවහ මොකද්ද කරගත යුත්තේ? වහාම පිටුතුරි අයින් කරගන්න. ඒ අයින් කරගන්න තියෙන හොඳට ගරුගුණ හිතින් කටයුතු කරන්න. තමන්ගේ හිත දන්නවනේ මං කාත් එක්කද මේ වෛර කරන්න කියලා. ආන් ඒ වෛරී ස්වභාවයක් හිතේ පිහිටලා තියෙනවා නම් කවුරු හරි ගැන පිංගුතුනි ආන් ඒ කෙනාව සිහිපත් වෙනකොට එන්නේ කෙනා තමන්ට කරපු එක හොඳක් හද මේ සසරේ ඇතිනේ. අන්න ඒක සිහිපත් කරන්න. මේ අද්දවේ කිසිම හොඳක් කළ නැත්නම් පිංගුතුනි අපි හොඳටම දන්නවනේ මේ අනන්ත සංසාරයේ අම්ම නොවිච්ච තාත්ත නොවිච්ච කිසිම සත්‍යයක් නැහැ කියලා ඔබට. එහෙනම් එතන සිහිපත් කරලා බලන්න මේ අනන්ත සංසාරයේ යම් දවසක මට තාත්ත වෙච්ච කෙනෙක් නෙමෙයි. ලේ දහඩිය වගුරුවාගෙන මට කන්න බොන්න දීපු කෙනෙක් නෙමෙයි. මේ අද්භවයේ මට කරපු අවඩ අසාධාරණකම් ඔක්කොම මම අමතක කරනවා. ඒ අද්භවයක මට තාත්ත වෙලා ඉඳලා කටයුතු කළානේ. මං ඒ ගුණේ සිහිපත් කරගෙන මේ මිනිහයාට නැත්නම් අම්මා වෙලා කටයුතු කළානේ. ඒ ගුණේ සිහිපත් කරගෙන මම මේ මිනිහයාට යහපත උදා කරනවා. මං කවර කවදාකවත් මාත්‍රීවත් අහිතක් හිතන්නේ නැහැ. අදිස්ථානයට පත් වෙන්න. ඔබගේ වැඩපොලේ ඔබගේ තරහකාර පිරිස ඇති. ටිකින් ටික ඔක ක්‍රෝධයකට හැරවෙනවා ඇති දැන්. ටිකින් ටික බද්ද වෛරයකට පෙරලෙනවා ඇති දැන්. ඔය යන්නේ භයානක අතකට. බද්ද වෛරයට පෙරලුණා කියන්නේ පිංගුතුනි ඔබගේ සසරම ඉවරයි. ඊට පස්සේ ඔබ හාවෙක් වුණා නම් පිංගුතුනි තරිය වෙලා එනවා. බද්ද වෛරේ පටන් ගත්තාම ලේසි වෙන්නේ ඔබ අහලා දෙනන කාලියක්ෂණිගේ කතන්දර එහෙම. අන්තිමට සතාගතයන් වහන්සේ ගාවට ඇවිදිලා නේද පින්වතුනි මේක වේරගත්තේ දෙන්න.
නහී වේරේන වේරාණී කියන තථාගතයන් වහන්සේ ධම්මපද ගාථාව දේශනා කළේ බද්ධ වෛරයත් එක්ක එකතු වෙලා ආපු ක්‍රම. ඒ බද්ධ වෛරයට සම්බන්ධ වෙලා ආපු ක්‍රම නිසා පින්වතුනි අන්තිමට මොකද වෙන්නේ? තිරිසන් යෝනිය ඉපදිලා දෙන්න කරගන්නේ මරා ගන්න එක. මොකද්ද මේ කරගන්න යන්නේ? බද්ධ වෛරයට සම්බන්ධ වුණාට පස්සේ තිරිසන් යෝනියට ගිහින් දෙන්න මරා ගන්න එක කරගන්නේ. පෙරේත යෝනියට ගිහින් දෙන්න මරා ගන්න එක කරගන්නේ. ලේසි වැඩක් නෙමෙයි. මනුස්සයෙක් වෙනකේ කවර කතාවද? මනුස්සයෙක් උනත් ওই ටික තමයි. බද්ධ වෛරයට අහුවෙච්ච අය දිව්‍ය ලෝකයක් නැහැ නේ. හැමදේම සතර අපායට තමයි යන්නේ. මොකද මේ වසල ගතිය තියෙන කෙනාට දිව්‍ය ලෝක යන හේතුවක් තියෙනවද? නෑ නේද එහෙම එකක්. දිව්‍ය ලෝක යන හේතුවක් නෑ වසල ගතිය තියෙන අයට. එහෙනම් ඒ කාන්තේ මතින් තියෙන සතර අපායේ තමයි තනි කර සැරිසරන්න වෙන්නේ. ඔය හැම එකක්ම හොඳට තේරුම් ගන්න ඔබ. දැන් ඔබට ඔබ මට කියන්න සිංහතුනි ඔබව සතර අපායෙන් ගලව ගන්න ඔබට විකුණන්න බැරි ඉඩම මොකද්ද? මං හිතුවේ අම්මා තාත්තාම නෙමෙයි. අම්මා තාත්තා ඒව ගලවන්න මොන ඉඩන්ද? අපි තාම පැටියෙක් ඉන්නවා ඒකවත් බලා ගන්න දෙන්න ඕනේ අම්මට. නෑ රොඩ්ඩ වුණාට බර වැඩ කරන්නේ බැරි. ළමයා බලා ගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සිවුරට කරන්න කිව්ව වැඩේම තමයි අන්තිමට කරන්නේ. හොඳ වෙලාවට සමාජය බලාගෙන ඉන්නේ නැත්නම් එහෙන මොකද කරන්නේ? අම්මගේ මලමිණියේ ගේ තියාගෙන බూరు ගස්සලා ඒකිනුත් කීයක් හරි හොයාගෙන ඊළඟට තවත් මොනවා හරි කරන්න පුළුවන් නම් මේකෙන් ඒකත් ගන්නවා. ලෝක සත්‍යයේ හැටි ඔබගේ නෙමෙයි. ලෝක සත්‍යයේ ස්වභාවය. සමාජය බලන් ඉන්න ඉඳ හොඳයි. දැන් මම මේවා කියනකොට පින්දුනේ වදින්න ඕනේ තැඟවල හොඳට වදින්න ඕනේ මෙතන ඉන්න අය. තමන්ගේ අම්මව තාත්තව පාවිච්චි කරනවා නම් මුණුබුරව බලන්න. තව ඉස්සරහට එනවා. වසල සූත්‍රයේ මැද හරිය තියෙනවා. අය අපරාධ කරන්න එපා පිංගදිනේ. ඔය මහා අපරාධයක් ඔබ කරන්නේ. ඒක කරනවා නම් ඔබ හිඟා කන්න පිංගදිනේ. ඔබ හිඟා කන්න. අම්මට තාත්තට අය අපරාධ කරන්න එපා. මේ මිනිස්සු වයසයි පිංගදිනේ කොයි වෙලේ මැරිලා ඉඳ දන්නේ. මේ රොඩ්ඩෙනුත් ප්‍රයෝජන ගන්න යන්න එපා. මේ රොඩ්ඩ දක්වන්න මෙහෙට. අපි උදව් කරන්නම්. අපි විහිිට වෙන්නම්. අපිට ඔබේ ගෙදරට එන්න බෑ. ඔබ එවන්න මෙහෙට හැමදාම එවන්න. දැන් ස්කූල් සර්විස් එකේ කොළඹට යවන්න නැද්ද දරුවව? ඒකට නම් සල්ලි තියෙනවා. අම්මව තාත්තව දිනපතා ආරාමෙට යවන්න වාහනයක් හොයාගන්න සල්ලි නැහැ නේද? ඔබ ඔබගෙන් අහගන්න පින්වත්නි මම මේ අහන ටික. අම්මව එවන්න විදිහක් නැහැ නේ. මං කියන්නේ මේ ලෙඩ වෙච්ච කෙනෙක් ගැන නෙමෙයි. ලෙඩ වෙච්ච කෙනෙක් කියන මේ හැලෙයි යටින්න බෑනේ. බලන්න තමන්ගේ පුතා 6 වසරේ ඉඳලා 13 වසර දක්වා නැත්නම් 1 වසරේ ඉඳලා 13 වසර දක්වා අවුරුදු 13ක් ස්කූල් සර්විස් එකට සල්ලි ගෙවන්න පුළුවන් ඔබට. අවුරුදු 2ක් ඕනේ මාස 6ක්. තමන්ගේ අම්මා තාත්තව ආරාමෙට එවන්න. ඇයි පිංගුතුනි ඔබ බලන් ඉන්නේ තමන්ගේ අම්මා තාත්ත සතර පායට යනකම්? මොන වසල ගතියක්ද බලන්නේ ඒක? තමන්ගේ අම්මා තාත්ත සතර පායට යනකම් ඔබ ජොලි කර කර බලන් ඉන්නවා. ඔබට යුතුයකමක් තියෙන බව දැනෙන්නේ නැද්ද? ඔබට වගකීමක් තියෙන බව දැනෙන්නේ නැද්ද? ඔබ හිතයි ඉතින් සල්ලි කොහෙද හාමුදුරනේ තියෙන්නේ අපිට ඒක කරන්න දෙන්න දෙමහල්ලෝ කතා වෙනවා අර හොඳ ඉඩම් කෑල්ලක් තියෙන්නේ ලාබෙට තියෙනවා අරන් දාමුද දැන් ඉතින් ඔක ලෝන් එකක් ගන්න ඉතින් ඔයා ලෝන් එකක් ගන්නකෝ අපි ගෙවමුකෝ මං ඕවර්ටයිම් කරන්නම් ඔයා ගන්නකෝ ලෝන් එක මං ඕවර්ටයිම් කරලා ඔක ගෙවන්නම් අපි දැන් ඉතින් ගෙවමු ඉතින් දරුවන්ටනේ කවදා හරි මේ අනිත් එක හොඳ chance එකක් නේ මේක මේ වෙලාවේ ඔය ඉඩම ලාබෙට ඔය රට යන්න හදන්නේ කෝටි දෙකක විතර ලෝන් එකක් අරගෙන අර ඉඩම අරන් දානවා අක්කර 20ක පොල් ඉඩම දැන් පොල් හොරු කඩනවා තාත්තේ පොඩි එකට අරන් දා පොල් ඉඩම හොරු කඩනවා පොඩි පැලක් අටවලා දෙන්න. තාත්තා පොඩ්ඩක් ඒ පැත්තේ බල්ලේ එනවනේ. මුන් දෙන්න අමු වසලිය දෙන්නේ නෙමෙයිද? ඔබ හිතලා බලන්න. මේ වගේ මිනිස්සු ලෝකේ තියන්න වටින මිනිස්සුද කියලා හිතලා බලන්න. ඔබ තුලත් ඔය වසල ගතිය තියෙනවද? මේ මගේ එන එකක් මේ ඇදිලා ආපු නිසා මං කියන්නේ. ඔබට පොල්ලිඩම ගන්න ලෝන් එකක් ගන්න පුළුවන්. අර අහිංසක අම්මටයි තාත්තටයි ආරාමෙට ඉන්න ලෝන් එකක් ගන්න බැරිද? ඔබ බලන් ඉන්නේ. මේ මිනිස්සු මෙරලා සතර පහට යනවා.
අපි ඔබලව දොළොස් පිරිකර පූජා තියා පුළුවන් තරම් උත්සාහ කරන්නේ අනන්ත සංසාරේ සම්බන්ධ වෙච්ච අයව ගොඩ දාන්න. දොළොස් පිරිකර පූජාවක් කරන හාමුදුරුවෝ තනි කරම මහ පීඩාවට පත් වෙන්නේ. ලේසි නෑ ඔබ දන්නවනේ පැය එකමාරක් විතර පිංවිතනේ. ඒ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්නේ. ඒව හරියට කළේ නැත්නම් ඒ හාමුදුරුන්ට ඒව බලපානවා. මොදේ ඥාති පේත පිළිසෙ මේ හාමුදුරුවත් එක වෛර බඳිනවා ඊට පස්සේ. මට හරියට පිංදුන්නේ නෑ කියලා. එකනිසා ඒව අකුරටම සිද්ධ කරනවා. ඒකයි ඔබ ඔය දොළොස් පිරිකර පූජාවට කලින් ඔබ මෙහෙ ගෙන්නන්නේ පවා. ඒ කරන එක හරියටම කරවන්න. පොඩි කැපකිරීමක් නෙමෙයි නිවන් දකින්න පැවිදිුනේ මේ පිංදුනේ මේ හාමුදුරුවරු. ඒකට වෙනම විශේෂයෙන්ම පුහුණු වෙනවා ඒක කරන්න. හැබැයි ඒකෙන් කියන්නේ මේ අද්දමේ අම්මටයි තාත්තටයි දොළොස් පිරිකරක් දීලා ෂේප් කරගන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒකට ඉඩ තියන්න එපා පිංදුනේ. ඔය පොඩ්ඩක් සිහි කරලා බලන්න ඔබගේ අම්මා තාත්තා ඔබට කරපු දේවල්. දැන් මැරිලා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. පිරිකරේ පිහිට තමයි. නැත් මැරිලා නැත්තම් පිංවිතනේ. යාගන්නේ ගන්න බැරි නම් ඔබ හරි බණ ටික දාලා දෙන්න ළඟට. යාගන්නේ ගන්න පුළුවන් තරම් කියන්නේ තරුණ පිරිසගේ අම්මලා තාත්තලාට යාගන්නේ ගන්න පුළුවන් නේ තාම. ඔබ මේවා පොඩ්ඩක් සිහියට ගන්න. අම්මලා තාත්තලා ලව්ව මුණුබුරුව බලවන්න නැතුව. මේ මිනිසුන්ට යහපතක් කරන්න. අපි ආරාම පිංවිතනේ එහෙම යහපතක් කියන වැඩ පිළිවෙලක් පටන් ගත්තා අපි. ඒ තමයි පින්වදින අපේ ආරාමින සීලම භික්ෂුන් වහන්සේලාටම කියලා තියෙන්නේ. තමන්ගේ දෙමාපියෝ දෙන්නව මෙහෙ ගෙන්නලා. වෙනම ඒ දෙන්නට විතරක්. සෝතාපන්න වීම උදෙසා දහම් න්‍යාය ධර්මයේ පහදලා දෙන්න කියලා. ඒක අපි පටන් ගත්තා. සාසනයේ දරුවෝ පූජා කරපු අම්මලා තාත්තලා සතර අපායේ ආ යුතු නැහැ කොහොමදවත්. වුණාසයන්ට කියලා තියෙන්නේ තමන්ගේ අම්මා තාත්තාව සෝතාපන්න කරන්න නම් තමන් සෝතාපන්න වෙන්න ඕනේ. වෙලා නැත්නම් ඉක්මනට වෙන්න. කවුරු ගැන හිතලා හරිද? අම්මා තාත්තා ගැන හිතලා හරි. මේ අම්මා තාත්තා කියන්නේ මහා ගුණ කඳක්. එහෙනම් අර මහා සාපෙන් ලක් වෙන්න එපා. පටන් ගන්න. අම්මා තාත්තාව දහමට තල්ලු කරන්න පටන් ගන්න. සතර අපායේ යනකම් බලන් ඉන්න එපා කවදාවත්. ඒ තරම් මහා නින්දිත වැඩක් ඒ තරම් වසල වැඩක් තවත් නැහැ. එහෙනම් බද්ධ වෛරය ගැන අපි කතා කළාද? බද්ධ වෛරය. එහෙනම් දැන් බද්ධ වෛරය කියන එක පින්විතනේ සුදුසු දෙයක්ද? නෑ, අමු වසල ගතියක්. ඒ වසල ගතියෙන් වෙන්නේ ඒ කාන්තේම ලෝක සත්‍යයට අවැඩක් අසාධාරණයක් කරන එකම තමයි. ಗುಣ දැක දැක ඒ වසල ගතියෙන් මිදෙන්න උත්සාහ කරන්න. තමන්ට වසල ගතිය තියෙනවා නම් හැම කෙනාගේම. එහෙනම් පුළුවන් තරම් එතනින් බේරෙන්න උත්සාහ කරන්න. Thank you.